නමබුද්ධාය, තෙරුවන් සරණයි. යෞවනයේ සඳහම් යාත්‍රාව සෙනෙහෙ පරෝදනක් අදත් සුපුරුදු පරිදි අපි ආරම්භ කරනවා සෙනසුරාද දවසේ. ඔබ අද කතා කරන්නේ මේ ඔබ සිහින දකින්නවාද? ඔබට සිහින දකින්න කිසිම තහනමක් නැහැ. හැබැයි ඒ සිහින කරා යන්න ඔබ මොනවද කරන්නේ? ඔබට අරමුණක් තියෙනවා කියලා හිතන්නකො. ඔබේ අරමුණට යන්න මොනවද කරන්නේ? අපි පුංචි කාලේ ඉඳන් ගොඩක් දේවල් හිතේ තියාගෙන ඉන්නවා. අපි නිින්දෙනුත් මහලුකු හිින දකින්නවා. හැබැයි සැබෑ ලෝකෙදී සීන අපි ඉටු කරගන්නවාද? සීන දකින්න ඔබට කිසිම තහනමක් නැහැ. හැබැයි ඒ සීන සැබෑ කරගන්න ඔබ මුලින්ම නිින්දෙන් අවදි විය යුතුයි. ඔබ නිින්දෙන් අවදි වෙන්නේ කොහොමද? නිින්ද කියලා කියන්නේ මොකක්ද? මේ ඔබ නිදාගෙන ඉන්න නිින්ද නෙමෙයි මම අදහස් කරන්නේ. අපි පුංචි කාලේ ඉඳන් එක අරමුණක් හිතේ තියාගෙන ඉනව නම් මම මෙහෙම කෙනෙක් වෙනවා, මම මෙහෙම දෙයක් කරනවා කියලා අපි තරුණ වියට එළඹෙනකොට ඊට ලැබෙන බාධා මොනවාද? අපි එදේ හරියටම ඉෂ්ට කරගන්නවද? අපි මෙන්න මේ කරුණු කාරණා පිළිබඳවද කතා කරමු. අද අපි මේ කතා කරන මාතෘකාව ඔබේ ජීවිතවලට, මගේ ජීවිතවලට ළඟා කරගන්නේ කොහොමද? අපි එක අරමුණක් කරා යන්නේ කොහොමද? ඊට තියෙන බාධා මොනවාද? තරුණ පරම්පරාවද එහෙම නෙමෙයිද? අපි මේ කරුණු කාරණා ගැන දැනගනිමු. අපිට උපදෙස් ලබා දෙන්නට අදත් වැඩම කොට වදාළ මහමිනවාස උපවාසී පින්න ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වක පිළිගන් ලබනවා. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. අපි අද කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මේ සිහින පිළිබඳව, එහෙම නැත්නම් අරමුණු පිළිබඳව. අපි පුංචි කාලේ ඉඳන් මම මං ගැන කතා කළොත් මට අරමුණක් තියනවා වෙන්න පුළුවන්, මේ මම අනාගතයේදී මෙහෙම තැනකට යනවා. නමුත් මම පුංචි කාලේ ඉඳන් තරුණ වියට එළඹෙනකොට මට මොනවා හරි බාධාවන් මේ වගේ සිද්ධ වෙන්න පුළුවන්. මට වගේම බහුතරයක් සමාජය දෙන තරුණ පරම්පරාවට ওই දේ සිද්ධ වෙනවා. අපි ඒ නිසයි අද මේ මාතෘකාව පිළිබඳ කතා කරන්නත් හිතුවේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ කියලා දෙන්න මේ අරමුණු වලට තියෙන බාධා මොනවද? අපි සිහින ජය ගන්නට කලින් සිහින වලට තියෙන බාධා ගැන දැනගන්න පැසුවන්න අවසරයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. කාගි හිත්වලත් හොඳ අරමුණු තියෙන එක නරක නෑ. තමන්ගේ හිත්වල බොහොම යහපත්, බොහොම හොඳ ඉලක්ක තමන්ගේ හිතේ ඇති කර ගන්නවා නම් ඒ පුද්ගලයා වටිනා පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ඒ කාරණේ ගැන කියද්දි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ශ්‍රාවකයාට, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කැමති වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි හොඳට ඉගෙන ගන්න කැමති වෙනවා. අපි බාහු සච්ඡංච සිප්පංච කියලා කියන්නේ. එතකොට එයා හොඳට දැනුගත් බව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා ඇති කරගන්නවා. එතකොට මේ දැනුගත් බව ඇති කරගන්න ඕන වගේම තමයි එයා කැමති වෙන්න ඕනේ හොඳ රස්සාවක් කරන්න. ඒ වගේම තමයි මේ රැකියාවක් කරද්දී අත්ෙන් අත්තට මොහොතෙන් මොහොත මාරුවෙන් හොඳ නැහැ. ඒ තුලින් හොඳ අත්දැකීම් ලබන්න. දැන් අද කාලේ ඕ ලෙවල්, ඒ ලෙවල් පාස් කොච්චර ළමයි ඉන්නේ? උපාධි තියෙන, බාහිර උපාධි තියෙන කොච්චර ළමයි ඉන්නවද? අද ඒගොල්ලන්ව ලොකුවට සැලකීමකට භාජනය වෙන්නේ නැහැ. ඇයි ඒ? එයාලගේ බලන දෙයක් තමයි අනිකුත් දේවල්. ඒ කියන්නේ එයාගේ එක්ස්පීරියන්ස් එක. ගොඩාක් වෙලාවට අවුරුදු දෙකක් තුනක් ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවා. අද ළමයේ බලන්නේ ඕ ලෙවල්, ඒ ලෙවල් කරලා පොඩි උපාධියක් ගත්තාම 60,000ක 70,000ක පඩියක් තියෙන ජොබ් හොයනවා. සමහරට 30,000ක විතර පඩියකට ජොබ් එකක් හම්බෙනවා. නමුත් එයා ඒකින් ලබන්න උනේ අත්දැකීම. ඒතකොට එයා වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියා දුන්නා අත්ෙන් අත්ත අර මාරු කරනවා වගේ මෙහෙම මෙහෙම රැකියා මාරු කරද්දී ඊළඟ ඉන්ටර්විව් එකේදී බලනවා මෙයා කොච්චර කල් මේ රස්සාව කරලා තියෙනවා. එහෙනම් අත්ෙන් අත්තට මාරු වෙච්ච කෙනෙක් නම් අර ආයතනයේ ප්‍රධානියා කල්පනා කරනවා මෙයා මටත් මේ වැඩේමයි කරන්නේ. ගොඩාක් වෙලාවල් වලට ඒකින් දහනවා ඔයා කොච්චර ආයතනික, ඒ ආයතනින් ඉල්ලාස් වෙලා ඉද්දි වැදගත් විදිහට වේලාසිනින් දැනුම් දීලා පිළිවෙලකට වගකීමක් මගහරින්න නැතුව කටයුතු කළාද? මේවා එක්තරා ගුණධර්ම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කැමති වෙන්න ඕනේ හොඳට බෞභෝග සම්පත් උපයන. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා කැමති වෙන්න ඕනේ කිව්වා ප්‍රඥාව දියුණු කරගන්න. දැන් එතකොට පුංචි දරුවන්ට පොඩි කාලේ අපි හැම කෙනෙක්ම යම් බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩාක් අය ඉතින් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන.
ඉංජිනිය කෙනෙක් වෙන්න ඕන. සමහර ළමයි කියනවා බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕන. ඒවට වෙන ආසයි. සමහර අය කොන්දොස්තර වෙන්න කැමති අය ඉන්නේ. සමහර අය ගුරුවරු වෙන්න කැමති. ගෙදර ඉදදී සාරි ඇඳගෙන සිරෙප්පු අම්මගේ දාගෙන වේවැලක් අරගෙන ගෙදර ඉන්න මල්ලිලට ඉගෙන ගහ මෙහා උගන්නන. එතකොට එයාගේ එක්තරා බලාපොරොත්තුවක්. එතකොට අර කියපු කාරණා. ඒ පුංචි හිතේ ඇති වෙන්නේ අනාගතය ගැන යම් ඉලක්කයක්. හොඳ අර බුදුරජාණන් හොඳට ඉගෙන ගන්න කැමති. දැන් මෙයාගේ හිතේ පුංචි බීජයක් තියෙනවා. ඒක අම්මලා තාත්තලා කැමති වෙන්න ඕනේ මේ වගේ අදහසක් ඇති කරන්න ඒ දරුවගේ හිතේ. ඒක නරකනේ. හැබැයි ඒ දරුවගේ හිත තුළ මේකත් ඇති කරන්නේ. ඒ ඉලක්කෙත් එක පුතේ ගුරුවරයෙක් වීම විතරක් නෙමෙයි. දොස්තර ඉංජිනේරු වීමක් නෙමෙයි. දේශපාලන නායකයෙක් වීම කියන කාරණේ නරක නෙමෙයි. හැබැයි ඒ පුද්ගලයා ඉන්න හොරකම් කරන, වංචා කරන, සමාජ ලෝකෙට හානි කරන ආත්මార్థකාමී පුද්ගලයෝ ඉන්න. ඔයා වෙන්න ඕනේ ගුණධර්ම වලින් යුක්ත අර වගේ ඉලක්කයකට ගිය පුද්ගලෙක් වෙන්න. දැන් මේ අවවාද දෙන්න දෙමව්පියන්ට ධර්මයෙන් ලැබුණු පෝෂණයක් අම්මා තාත්තට නැත්තම් අර දරුවව ටියුෂන් ක්ලාස් යවමි අර අරහිම වියන් කියලා තමයි උගන්නේ. උඹට ගැහුවොත් උඹත් ගහපන්. පොඩි එකාව පුරුදු කරන්නේ ක්‍රමයේ. එතකොට මොකද වෙන්නේ? අසත්පුරුෂ පුද්ගලෙක් බිහි වෙනවා ලෝකෙට. එයා ඉහළට ගියා වුණත් වැඩක් නැහැ. දැන් එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ පුංචි හිත්වල අර වගේ අදහස් ඇති වෙන. ඒක හොඳයි. දැන් අර මං කිව්වේ බුදුරයන් වහන්සේ ඉලක්ක ටිකක් ශ්‍රාවකයට කිව්වනේ. එතකොට මේ පුංචි කාලේ ඇති වෙන මේ අදහස ඇයි ඒ දරුවට සාක්ෂාත් කරගන්න බැරි වෙන්නේ? පුංචි දරුවෝ කියලා කියන්නේ ලාමක බොළඳ හිතකින් යුක්තයි. එයාලා සෙල්ලම් කරන්න කැමති. එයාලා ටීවී බලන්න කැමති. එයාලා කාටුන් බලන්න කැමති. එයාලා වීඩියෝ ගේම් වලට කැමති. එයාලා ක්‍රිකට් ගහන්න කැමති. එයාලා කැමති යාළුවෙක් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න කැමති. කඩේකට ගිහම දකුණ දකුණ කෑම ಜಾති කන්න කැමති. ඊට පස්සේ කොහේ හරි ගිහම එක එක දේවල් සෙල්ලම් බඩු ගන්න ආසයි. ඒක පුංචි ළමයිගේ ලෝකවල ඕවට යොමු වෙන අවස්ථා වැඩි. එතකොට මේ දරුවා ක්‍රමානුකූලව පාලනය කරන්න අම්මා තාත්තා දැනගන්න. මේ දරුවව ඒවෙන් සම්පූර්ණ ඈත් නොකළ යුතුයි. මොකද මේ දරුවගේ ළමා ලෝකෙට ඒව අයිති විය යුතුයි. එතකොට මේ දේවල් එක්ක මේ දරුවට ඉඩකඩක් හදන්න ඕනේ පුතා. මේවා ඔයාට දෙවි සමහර අම්මලා කියන ඔයා අද පාඩම් කරොත් විතරයි මම අරක බලන් දෙන්නේ. එහෙමත් කියනවා. ඔයා එහෙනම් අද දහම් කාරණයක් කියෙව්වත් හරි ඇහුවත් විතරයි ඔයාට මේ මම මේ දේවල් ඔන්න බලන්න ටීවී එකේ කාටුන් එකක් හරි බලන්න දෙන්නේ. අර පොඩි දරුවට එයා ආශ කරන දේ ඉස්සරහට අර කැරට් අලේ ඉස්සරහට තියලා රස්වැය දුවනවා වගේ අර පොඩි දරුවව බොහොම නුවණින් අම්මලා තාත්තලා හසුරුවන. සමහර අම්මලා තාත්තලා බලන්නේ සැර කරලා ගහලා මෙහෙම කරපන් කියලා. ඒ කරුණා අම්මා තාත්තා දරුවගේ හොඳ ඉලක්කයකට තමයි ඒක කරන්නේ. පොඩි දරුව පොඩි කාලේ ඉඳන්ම ගුටි කන්න පුරුදු වෙනොත් මොකද වෙන්නේ? පොඩි එකා අර STF එකට ගිහිලා ගුටි කන්න ගහන්න කරන්නේ. ඔරොත්තු දීගෙන ඉන්න පොඩි එකත් ගුටි කන්න ගුටි කාලා ගුටි කාලා ගුටියට හුරු වෙන. ඇනුම් බැනුම් අහලා තොකු ඇනුම් වලට මෙයා ඔරොත්තු දෙන. පොඩි එකා කියන්නේ ලොකු වුණාම මම බලා ගන්නවා. ඒ දරුවා දැඩි වෙන්න පුළුවන් සමහර කෙනෙක්. සමහර දරුවෝ එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒතර අපි කල්පනා කරන්න ඕනේ දරුවෙක්ව හදලා වඩලා ඒ තැනට ගද්දී මේ තරුණ අම්මා තාත්තා කෙනෙකුට කාට වුණත් යම් කල්පනා ශක්තියක් තිබිය යුතුයි. එහෙනම් ඒ අම්මා තාත්තා මුලින්ම ධර්මිකයි. ඊට පස්සේ දරුවව ක්‍රමානුකූලව ඒ ඉලක්කවලට හසුරවන්නේ කොහොමද කියලා ඒ අම්මලා තාත්තලව හොඳට තේරුම් ගන්න. එතකොට ඒ වටිනා ඒ ඉලක්ක දරුවෙකුට තියෙනවනේ. ඒ ඉලක්ක කරා යද්දී ඒ දරුවට ඒව අහිමි වෙන්නේ නැහැ. සමහර ලාට ඒ දරුව එක වසර දෙක වසර තුන වසරදී හොඳට ඉගෙන ගන්නවා. අම්මලා තාත්තලා කියන බලන්නකෝ අපේ දරුව මෙහෙම වුණා හොඳට නටන්න දක්ෂයි අරවට දක්ෂයි චිත්‍රාඳින්න දක්ෂයි මෙහෙම දක්ෂයි ටීචර් මෙහෙම කිව්වා. මේ දරුවා 5 වසර 6 වසර වෙද්දී ටික ටික ඒ වයසට එද්දී මොකද වෙන්නේ? අර දරුවා ඉස්සර ඉගෙන ගත්ත දේවල් බිඳ වැටිලා. මෙයා ටික ටික නොමගට ගිහිල්ලා. ඊට පස්සේ මේ දරුවා කීකරුනේ දැන් හාමුදුරු ගොල්ලන්ව මතක් වෙනවා. අනේ හාමුදුරු මේ දරුවා ඉස්සර දක්ෂයි දැන් ඉගෙන ගන්නේ හාමුදුරු පොඩ්ඩක් මෙයාව එක්කන් එන්නද? මේ දරුවා නොමග ගියාට පස්සේ අපි ගාවට එක්කන් එන්න. ඇයි ඒ අම්මලා තාත්තලට මතක් නොවුනේ? මේ දරුවට ಗುಣධර්ම කියන දේ පොඩි කාලේ ඉඳන් දිය යුතුයි. ඒ දරුවට කීකරුකම් පුරුදු කරා නම් ඒ දරුවට
කරුණාව මෛත්‍රිය කියන එක පුරුදු කරානම් මේ අම්මා තාත්තා කෙනෙක් ඔයා වෙනුවෙන් කැප වෙනවා නේද? බුදුරජාන් වහන්සේ කියා දුන්න යහපත ගැන කියලා බුදුරජාන් වහන්සේ කියන හිත් පහදවල තිබුණා නම් පුංචි පුංචි කතන්දර වලින් පවා ඒ දරුවව වයස 16 15 වුණත් අවනත කරන්න ලීසි. ඒ කාලේ වේවැල් අතපය පාවිච්චි කරන්න බෑ අම්මා කෙනෙකුට. සැරවැර වෙන්න බෑ. කොල්ලත් එනවා එතකොට රණ්ඩුවට. ඇයි පොඩි කාලේ ඉඳන්ම කොල්ලව යවන්නේ කරාටි පන්ති? කුම්ෆු පන්ති යවලානේ. දැන් අතපය දික් කරන්නේ අම්මා ගහන්න අතපය දික් කරන්නේදී අම්මට වැඩ කාලි පොඩි එක අදාන. දැන් කොහොමද මෙයාව කීකරු කරන්නේ? එහෙනම් ඒ දරුවා ගුණධර්මයක් එක ගොඩ නැගුවොත් ඒ දරුවා සංගයා කියන දෙයට අහනවා. පුතේ ඔබ කරන්න එපා. ඒ දරුවා කවුරු නොකිව්වත් එයා ධර්මයෙන් ලැබුව ආභාස නිසා යහපත අයහපත පාසලදී ඒවා ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු කියන දේ අඳුර ගන්න. තමන්ට කණ්ඩ බොන්න තියෙන දෙයක් හරි දෙනවා. ඒතර මේ දරුවා තුළ තියෙන මේ කීකරුකමයි කියන දේ අහනකමත් එක්ක ගුරුවරයෙකුට පහසුයි ඉගෙන ගන්න අදක්ෂ දරුවා පවා හොඳ තැනකට ගන්න. දෙමව්පියන්ට වේවා සමාජයේ යහපත් කෙනෙකුට වේවා මේ දරුවව යහපතට අරගෙන සමාජී ඉහළ තැනකට ගන්න පහසු. මොකද හැමෝටම ඉගෙන ගන්න බෑ. නමුත් වෙන දෙයකට ඒ දරුවා දක්ෂ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන එක කාරණයක් තියෙනවා. ඒ ඉලක්ක කරා යද්දි ඒ දෙමව්පිය විසින් ඒ දරුවව පුහුණු කරන ආකාරය අතිශයින් වැදගත්. ඒකෙදි ධර්මයේ දීම බොහොම වැදගත්. ඒ කාර්යය දරුවට පැය 24ෙම අර අම්මලත් ගිහිලා පටිච්චසම්පාදය අහදි පොඩි එකාවත් ගිහිලා වාඩිකොල අහපන්. පොඩි එකා ඊට පස්සේ පන්සල් ගිහින්. ඒතර අපි දැනගන්න ඕනේ දරුවා ආස කරන විදිහට ඒ දේ දෙන්න. අද කාලේ තියෙනවා ලස්සන බුද්ධ චරිත ගැන වීඩියෝ තියෙනවා. ඊට පස්සේ ලස්සන ජාතක තියෙනවා. ඒවා ඔස්සේ දරුවට යම් දෙයක් දෙන්න පුළුවන්. ඒ දරුවව දම්පැන් පූජා කරද්දි පොඩි දෙයක් දීලා එහෙම කරන්න පුළුවන්. ඒ පොඩි දරුවට කියන්න පුළුවන් පුතේ ඔයා රුපියල් රුපියල් එකතු කරන්න ඔයා උපන්දිනේට අපි මැරෙන්න ඉන්න සතෙක් නිදහස් කරමු. ඒ දරුවට කියන්න ඕනේ පුතේ අර බාන්න බීලා කුඩු ගහලා ජීවිත විනාශ කරගත්ත අය අල්ලපු වැටේයි රණ්ඩු අල්ලලා කෑකෝ ගහන්නේ ඇයි මේ ධර්මෙ නැති නිසා. ඒ දරුවට මේ ජීවිතේ විනිශ්චය කරන්න මග කියා දෙන්න ඕනේ දෙමාපිය. මේව දකින කරලා හැදෙන දරුවා අමුතුවෙන් හදන්න ඕනේ. මේ දරුවා ස්වභාවයෙන්ම ඉදිරියට එනවා. එතකොට ඒ දරුවානේ තරුණ වයසේ තියෙන්නේ. පොඩි කාලේ පසුබිමක් නැති ඒ දරුවා කල්පනා කළ බන් හොඳ උගත් හොඳ සල්ලි තියෙන පවුල් තමයි. නමුත් අම්මලා තාත්තලා අයාලේ. ඒ දරුවා ඊට පස්සේ මුරණ්ඩු දැඩි චරිත ආදරේ කරුණාව gederin ලැබෙන්නේ පාසලේ ඉන්න නොමගිය අයත් එක්ක දැන් එකතු වෙලා එතනින් තමයි ආදරේ කරුණාව හොයන්නේ. දැන් මොකද වෙන්නේ ඒ දරුවා ඊට පස්සේ පාලනය කරන්න බෑ. ඒ දරුවා සමාජයටත් ලෝකෙටත් gederටත් අන්තිමට කරදරයක්. ඊට පස්සේ දරුවට විතරක් නිඳා කළා හරියන්නේ නැහැ. ඒ පරිසරයක වේවා සමහර දරුවෝ ඉන්නවා කල්පනා ශක්තිය තියෙන. සසරින් ගినాපු ಗುಣධර්ම තියෙන. එයා ස්වභාවයෙන්ම කල්පනා කර කර යහපතට එන අයත් ඉන්නේ. ඒ නිසා ඒ ඉලක්ක කරා යද්දි ඒ ඉලක්ක කරා යන්න උන පරිසරය ඒ දරුවට අපි ගොඩනගලා දෙන්නේ. අවසර සන්නස ඒ කාරණාවත් එක්ක අර මේ මට පුංචි කාරණාවක් එකතු කරන්න අවසර දෙන්න මේ සනසර දෙමව්පිය ගැන අපි කතා කරන්නේ කුඩා අවදීදී දෙමව්පිය මේ වගේට යොමු කරන්නට ඕන කියන කාරණේ අපි කතා කරන්නේ. නමුත් සනස මේ අර අපි මොකද දැකපු දෙයක් තමයි මේ අම්මට ඕන තැනට තමයි දරුවෝ යොමු කරන්නේ. අර දරුවා වෙන මොකක් හරි දෙයකට කැමති නම් ඒක හොඳ හොඳ මාර්ගයක් නම් අපි එයාට අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන කාරණාව මතක් කරලා නම් හොඳයි කියලා මට හිතෙනවා සනස මේ. ඒක අපි ගොඩක් සමාජයේ දැකලා තියෙන කාරණයක් නිසා. ඔව් ඒක ඇත්ත. සමහර වෙලා ඒක අවස්ථා තියෙනවා මෙහෙම ඒ දරුවගේ හැකියාව තියෙන වෙන පැත්තක් අම්මා ගෙනියන්න හදන වෙන පැත්තක්. එතකොට ඒ අම්මගේ තීරණය නිසා සමහරට දරුවාට යන්න තිබුණ ගමන වැළකෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා අම්මා හරියනේවත් තියෙන. මොකද ඒකාන්ත කර ලෝක කියන්න බෑ. සමහරට අම්මා දකින්න වෙන්න පුළුවන් මේ දරුවාට දැන් මෙහෙම වුණාට මේ දරුවගේ ස්වභාවයත් එක්ක මේ දරුවා මීට වඩා ගමනක් යන්න පුළුවන් පැත්තක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අර ලොකු එක්තරාතකින් යම් විදියකට කල්පනා ශක්තියක් අම්මා තාත්තා කෙනෙකුට තියෙනවනේ. ඒවත් එක තමයි වෙන්නේ. සමහර දරු සින්දු කියන්නේ, සමහර දරු චිත්‍ර අඳින්නේ, සමහර දරු වෙන පැත්තක් වෙන්න පුළුවන්. එතකොට ඒ අපි දක්ෂ වෙන්න ඕනේ ඒව අඳුනගෙන ඒ දරුවා යොමු කර යුත්තේ කොහොමද කියලා ඒක මධ්‍යස්ථව දැකලා තමයි කියන්නේ. අපි දැන් කුඩා කාලයෙන් මේ තරුණ වියට ආමන්ත්‍රණය කරනකොට සන්නාංශ අපි දැන් අපි කුඩා කාලේ අපි කතා කරන තරුණ පරම්පරාව ගෙවිලා ඉවරයින්. එයාලා මොන පදනමක ඉඳලා දැන් වර්තමානයේට ආවත් එයාලට නමක් අපි කිව්වට පස්සේ ඒක තේරුම් අරගෙන යාගේ ජීවිතේ යහපත් කරගන්නට පුළුවන් අවදිය තියෙනවා.
අබැං එයාට කුඩා කාලේ ඉඳන් මොකක් හරි සිහිනයක් තිබුණා නම් අද ඉන්න වර්තමාන තරුණ පරම්පරාවට තරුණයන්ට තරුණයෙක්ට තරුණියකට හරි මම මේ දේ කරගන්න ඕන. නමුත් මට මේ වගේ බාධා ටිකක් තියෙනවා කියලා අවබෝධ කරගත්තොත් ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නිසා නම් ඉතින් අපි පැහැදිලි එයාලට පොඩි උපදේශයක් ලබා දෙන්න උත්සාහ කරනවා මේ බෞද්ධ දර්ශනයේ ඇතුලේ අපි යහමකට යන්න මොන වගේ දින පාරවල් කියලා සවන් දෙනවා. ඒකට මම මේ පොඩි ලස්සන කරුණක් කියනවා. දැන් අපි හිතමුකෝ වාසනාව පින කියන එක යම් ඉලක්කයකට යද්දී යම් කෙනෙකුට තිබිය යුතු දෙයක්. ඒතර මේ තමන් රැස් කරගත්ත පිනේ අඩු වැඩිකම් තියෙනවා. අර කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කළ පින් තිබීමත් වැදගත්. සමහර අය කරන කරනදී හරි සාර්ථක වෙන ලොකු මහන්සියක් නැති. නමුත් අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. සමහර කෙනෙකුට පොඩි පිනක් වෙන්න පුළුවන් තියෙනවා. හැබැයි පොඩි පිනට ලොකු වීරියක් එකතු කරගත්තොත් යාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒතර තමන්ගේ ජීවිතයේ සිල්වන්ත ගුණවන්තකමත් එක්ක පිනත් එක්ක පිනත් රැස් කරගනිමින් තමන් මේ ගමනක් යා යුතුයි. මොකද අපි නොදකින පැත්තක් මෙතන තියෙන නිසා. මම ඒකට පොඩි දෙයක් කියන්නේ. මොකද කාට කාටත් ඉලක්ක තියෙනවා පොඩි දරුවන්ට වේවා තරුණයන්ට වේවා කාට වේවා. හැබැයි ඉලක්ක කරාගෙන යන ගමන පොඩි කාලෙම පටන් ගන්න පුළුවන් වටින. ඉතින් බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ ওই සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක තාත්තා කෙනෙකුට හිටිය පොඩි දරුවෙක්. ඉතින් මේ පුංචි පුතාව මේ තාත්තා දැන් ওই දෙවල් වල දැන් සමහරවිට තාත්තට ওই විවේක පාඩු තිබුණාම දැන් ওই දැන් අපි හිතමුකෝ අපි උනත් gedare ඉද්දි දැන් තාත්තා වාඩි වෙලා ඉද්දි අපි ගිහලා තාත්තගේ උඩට වාඩි වෙනවා. දැන් තාත්තා සරම නෑදන්නේ. එතකොට සරම මෙහෙම තාත්තා උඩින් පොඩි දරුවෝ වාඩි වෙනවා. අපි ඉතින් දෙකල්ල තියෙනවා. අනේ එතකොට මේ දුවල පුතාල ගිහිල්ලා ඉතින් මේ තාත්තගේ උඩට වාඩි වෙනවා. ඉතින් මේ ගෙදර හිටපු අවුරුදු 4ක 5ක මේ පොඩි දරුවා වයස 7ක් විතර මේ පොඩි දරුවා දැන් තාත්තා හොම ඉස්සරහා විවේක පාඩු වෙලාක වාඩි වෙලා ඉන්න වෙලාව මේ පොඩි එක්කෙනා ඉතින් නටනට ඉඳලා ඇවිල්ලා තාත්තගේ උඩට වාඩි වෙනවා. තාත්තගේ උඩට වාඩි වෙච්ච මේ පොඩි දරුවා තාත්තගෙන් අහන ප්‍රශ්න තමයි තාත්තා සියලු යහපත ඇති කරගන්න පුළුවන් එක කරුණක් කියන්නේ කියලා. දැන් අවවාද ගොඩාක් නෙමෙයි. සියලු යහපත කියලා කියන්නේ ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්. තමන් බහුභෝග සම්පත් උපයගෙන තමන් ඉලක්ක කරා යද්දී අධ්‍යාපනය කොතන කියලා. මේ සියලු ඉලක්ක තමන්ට ලං කරගන්න පුළුවන් තමන්ට කියා දෙන්න පුළුවන් දැහුවා මේ ඒ සියලු ඉලක්ක ලබා ගන්න පුළුවන් එක කරුණකින් මේක කියන්නේ කියලා. ගොඩකින් නෙමෙයි එකකින් කියන්නේ. දැන් තාත්තා බැලුවා මේක හරියන වැඩක් නෙවෙයි. දැන් තාත්තර කල්පනා වෙන්නේ මේ පොඩි එක අහපු ප්‍රශ්න. ඒතර තාත්තර තේරුණා මේ කොල්ල ඇහුවේ වෙන පඬිත එකක්. උගේ වයසට නෙමෙයි මේ අහපු ප්‍රශ්නේ. මේ වෙන පඬිත එකක්. හැබැයි අහපු දේ හරි. දැන් තාත්තට කල්පනා වෙන්නේ මේකට දිය යුතු උත්තරේ කොයි වගේ එකක්ද කියලා. මේ බාන තාත්තගේ කල්පනාව කියලා කියන්නේ තාත්තා කියනවා තාත්තා කල්පනා කරා මේකට උත්තරයක් දෙන්න පුළුවන් එක්කෙනයි ලෝකෙ ඉන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගාවට මේ පොඩි එකව එක්කයි යන්නේ. මේ බාන මේ හැබැයි ආදරේ තියෙන යහපත් ඇසුරක් තිබුණ හින්දා නේද මේ තාත්තා දරුවා වෙතින් එක්කන් ගියේ. එහෙම තිබුණ නැත්තම් මේ පොඩි දරුවව බුදුරයන් වහන්සේ ගාවට එක්කන් කියලා කියන ස්වාමීනි භාගිතුනාස මේ ඊයේ හවස මේ දරුවා මගේ ඔඩෙක්කට වෙලා හිටියේ. මේ කොල්ල ඇහුවානි මාර ප්‍රශ්නයක් මගෙන් කියලා. පුදුම ප්‍රශ්නයක් තමයි. මොකක්ද කියලා. මෙයා මගෙන් අහනවා සියලු යහපත ඇති කරගන්න පුළුවන් ජීවිතය ඇති කරගන්න ඕනේ එක කරුණක් කියන්නේ. මේ සියලු දේ යහපත ඇති කරගන්න පුළුවන් එක කරුණක් කියන්නේ. ස්වාමීනි මේකට මට උත්තරයක් දෙන්න බෑ. මේ කොල්ල ඇහුවේ මහා පඬිත් එකක් කියලා කිව්වා. ඇහුවේ මේ ගැඹුරු. ඒතකොට බුදුරජාණන්සේ කියා හිටියා මෙයා මේ ප්‍රශ්නේ මීට කලිනුත් ඇහුවා. මීට මේ පෙර කාලෙකුත් මෙයා ඇහුවා. ඒකට උත්තරයක් මෙයාට ලැබුණා. දැන් මේ ඉපදී ඉපදී යන සසර ගමනේ මේ භවයෙන් දැන් මේ අතීතයේ මෙයාට දැන් මතකේ නැහැ. මෙයාට මතකෙදී දෙයක් තේින්නේ නැහැ. ඒ මොකක්ද ස්වාමීනි මේ කතාව කියන්නේ? මෙයා බොහෝ ඈත කාලෙක මේ විදිහටම ඔඩෙක්කට වෙලා හිටියා. එතකොට මේ සිටු ගෙදරක ඉපදිලා හිටියේ. ඒ සිටුවරේගේ පුතෙක් වෙලා මේ පොඩි දරුවෝ උපදී. සිටුතුමා එළියේ ඉන්න වෙලාවක මේ පොඩි දරුවෝ දුවගෙන ඇවිල්ලා ආහාර විදියට මොඩෙක්ක වාඩි.
දැන් උඩෙක වාඩි වෙලා දැන් තාත්තා මොකද කරන්නේ උඩෙක වාඩි කරන පොඩි දරුවගේ ඔළුව ඉඳිනවානේ එහෙම කරනවා එහෙම ඉන්න ගමන් ඉතින් පොඩි එකා ඇහුවා තාත්තා අප්පච්චි මේ අප්පච්චි මට කියන්න බලන්න මේ ලෝකේ සියලු යහපත ඇති කරගන්න සියලු අපේක්ෂා සිහිනු සිහින එක ඇති ඒ තමන්ගේ ඒ සියලු ඉලක්ක ලං කරගන්න පුළුවන් එක විදිහක් කියන්නේ එක ක්‍රමයක් ගොඩක් නැති කියලා කිව්වා මොකක්ද කියලා කිව්වා එතකොට අර තාත්තා බොහොම ආදරෙන් තමන්ගේ පුතාට කියන පුතා ලෝකේ එක ක්‍රමයක් තියෙනවා මේ සියලු ඉලක්ක සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ කාරණේ පුතා දියුණු කරගන්න පුතාගේ අධ්‍යාපනයේ පැත්තෙන් ඒ පැත්තත් හදාගන්න ආර්ථිකයේ පැත්තෙන් මොන පැත්තෙන් ඒ පැත්තත් හදාගන්න ගුණධර්ම වලින් යම් ඉලක්කයක් කරා යන්න පුළුවන් ඒ පැත්තට උනත් යන්න පුළුවන් ඒ තමයි දරුවා නුවණින් යුතු වීරිය කියන එකම කාරණේ. මොකද ඒ කාරණේ නුවණින් යුතු වීරිය. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න අපිට කොච්චර දරුවා හම්බෙනවද හොඳ කල්පනාව. මතකෙ උපරිම. හැබැයි දරුවා අධ්‍යාපනය කරා යද්දී ඒකට වීරිය. මෙයාට සමාජී ඉහළටම යන්න තියෙන දේවල් තියෙන ළමයි අද පොල් කඩන. මුහුදු රස්සා කරන. මේසෙන් වැඩට අත්උදව් දෙන්න යන. එහෙම නැත්නම් පුංචි පුංචි රස්සා කරන. දැන් ඒ වයසට ආවම දැන් කියනවා අයියෝ මට ඉගෙන ගන්න පුළුවන් කාලේ අම්මලා තාත්තලා කිව්ව ගණන් ගන්නවා. එහෙම නැත්නම් පාඩම් කරනවා කියලා මුන්ද කට්ටි තැන්න. දැන් අද මොකද වෙන්නේ තැන් තැන් වල එක එක්කිනාට යටත් වෙච්ච රස්සා කර කර ඉන්න දාසියවද. කී දෙනෙක්ට මෙව්ව වෙනවද? එහෙනම් කල්පනා කරලා බලන්න අර කියපු දෙයි. එහෙනම් හැම කෙනෙකුටම තරුණ කෙනෙක් වේවා බාල කෙනෙක් වේවා මේ නුවණින් යුතු වීරියක් ඕන. මේ නුවණකින් යුතු වීරියයි වැදගත්. නුවණ නැති වීරිය කියන දේ සමහර ලාවලට ඔක්කොම අනාගන්න අවස්ථා වෙයි. ඒ නිසා නුවණින් යුතු වීරිය කියන එක පුද්ගලික වී තියෙනවා නම් අර හීන කියන ඉලක්කේ කරා ලං වෙන්න එකම එක කාරණයක් තියෙනවා. ඕනම දෙයක් ජය ගන්නට නුවණින් යුක්ත වීරිය තියෙනවා හරියට. පොඩි පිනක් තිබුණත් ඒ පිනත් එක අධික වීර්යයකට වුණොත් එයාට ලොකු ඉලක්කයක් කරගන්න පුළුවන්. නුවණින් යුතු වීර්යය වඩන්න ඔබේ සිහින අරමුණු ජය ගන්න අපිට කෙටි විරාමයක් දෙන්න අපි ඉක්මනින් සම්බන්ධ වෙමු. අපි කතා කරමින් හිටියේ මේ ඔබේ අරමුණු සිහින ජයගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. සමහර විට මේ ඔබ හිතන්නට පුළුවන් මේ මට අදාළ නැහැ නේ කියන දේ කියලා. නමුත් ඔබ වටා පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසට හරි මේ දේ වැදගත් වේවි. අපි මේ අද ආරාධනා කළා මේ අපිට තරුණ ප්‍රජාවට තරුණ පිරිසකට ඔවුන්ටත් මේ සම්බන්ධ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපි ආරාධනා කරනවා අසා දැනගන්න විදිහට. අවසරයි පින්නස් ස්වාමීන් වහන්ස. අපි අපේ අරමුණු කරා ළඟා වෙද්දී අපේ හැකියාවන් සහ අපේ ශක්තිය නිවැරදි ලෙස භාවිතා කරන්නේ කොහොමද කියන එක පහදා දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස. ඔය කියන්නේ තමන්ගේ අරමුණු ඉලක්ක කරා යද්දී තමන්ගේ හැකියා කොහොමද ඒ සඳහා පාවිච්චි කරන්නේ. දැන් අර මම ඉස්සලා කිව්ව එකම එක කාරණේ නුවණින් යුතු වීරියක් ගැන කිව්වනේ. එතකොට අර මං කිව්වනේ එතනද කල්පනා ශක්තිය කියන එක. එතකොට තමන්ගේ මේ නුවණ මුල් කරගෙන කල්පනා කරන්න ඕනේ තමන් යන ඉලක්කය කරා යද්දී තමන්ට ඒ සඳහා ඒ ගමන යද්දී තමන් තුළ තියෙන හැකියා තියෙන පුළුවන්. තමන් ඇති කරගත්ත යම් විදිහට උගත්කම වෙන්න පුළුවන්, වෙන වෙන හැකියා වෙන්න පුළුවන්, ඊට පස්සේ පිරිසත් එක්ක කටයුතු කිරීමේ යම් හැකියා වෙන්න පුළුවන්, කතා කිරීමේ හැකියාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ අරමුණ කරා යන ඉලක්කය. එතකොට ඒ වයිදී අනිත් අයට වෙට්ටු දාලා විවිධ ක්‍රම නෙවි. දැන් මම ඒකට හොඳ දෙයක් කියන්න. මම කියන්නේ දැන් මේකෙදි වැදගත් දෙයක් තමයි නුවණ. එතන මේ නුවණ කියන ක්‍රමේ පාවිච්චි කරලා තමයි තමන්ගේ අරමුණු කරා යන්න තියෙන්නේ. දැන් මම කොයි වෙලාවකවත් හොඳයි කියන්නේ ওই දේශපාලන ලෝකෙ එකිනෙකාට මඩ ගහගෙන යන ගමන් තියෙනවා. නමුත් එක්තරා ක්‍රමවේදයකට ඒගොල්ලෝ ඒවා යම ප්ලෑන් කරලා මිනිස්සයාට යම් දෙයක් හේතු ගන්වමින් තමන්ගේ පක්ෂයක් ජය ගන්න විදිහට යම් පිරිසක් කටයුතු කරනවා. ඒතර කල්පනා කරන්නේ ඒගොල්ලෝ එතනදි කල්පනාව මෙහෙවන ආකාරය විවිධාකාර තියෙන පුළා. මම ඒවයේ අකුසල් ගොඩක් හින්දා මම ඒක හරි කියන්න යන්නේ නැහැ. නමුත් මේ මම කියා දෙන්නම් මේ බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච එක. ඒක නම් මම හිතන 99 බේරිලා තියෙනවා. නමුත්
මේක හොඳ කාරණය. ඒ තමයි මේ මේ ප්‍රශ්නේ උපාසිකාවක් මහපු නිසා මේ හොඳයි මේකත් එක්තරා විදිහකින් ගැළපෙනවා කාට කාටත් කල්පනාවට හොඳ එකක්. ඒ තමයි මේ බුදුරයන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔය මම හිතන්නේ සැවති වෙන්න ඕනේ වැඩ හිටි බුදුරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සැවති වැඩ ඉන්න කාලේ තිබිලා තියෙනවා සිටු ගෙදරක්. සිටු ගෙයක් තිබුණා. ඔය සිටු ගෙදර හිටියා ගවයේ. වෘෂභ රාජයේ හිටියා අර මොල්ලියක් තියෙනවා. අර ඔටුවට වගේ ලොකු මොල්ලියක් තියෙනවා. ඉතින් මේ හැඩි දැඩි ගවයේ හොඳට මොල්ලියකුත් තියෙනවා. ඉතින් මෙයා මේ වාසනාවේ ලකුණක් කියන අදහසින් සිටු ගෙදර හැමෝම මෙයාට හරි සැලකිලි. අර වෘෂභ රාජයාට. මේ ආදරෙන් කතා කරනවද ඔළුව අත ගාගෙන යනවද හැමදේම ලං කරනවද ඌට අන් දෙකටත් අර ලස්සන රත්තරන් කපු දාලාද මේ මල් මාලා දාලාද මූට පුදුම සැලකිලි. අනිත් ගවයන්ට වගේ නෙමෙයි. දැන් සිටු ගෙදර ඉන්න දියණිය මේක දකින්න. වයස 16 17 18 විතර වෙන්නේ. දැන් බලන් හිටියා. ඒතකොට බලන් ඉද්දී ඇහුවා ගෙදර ඉන්න අයගෙන් මේ මොකද මේ ගවයට මෙච්චර සැලකිල්ල? ඒතකොට ඉතින් ගෙදර ඉන්න 16 එහෙම කිව්වා මේ බලන්නකෝ මේ ගවය හරි හැඩයි. හොඳ මොල්ලියකුත් තියෙන. ඉතින් අනිත් අයට වඩා මෙහෙම ඉන්නේ. ඒකනි මූට මේ මහා වාසනාවගෙන සත්ෙන්නේ සිටු දුව කියලා දැන් ඔන්න කියන. මේ සිටු කුමාරි කල්පනා කළා එහෙනම් දැන් මොල්ලියක් කියන්නේ කුදු වෙලා වගේනේ පොඩ්ඩක් ගවයගේ. එහෙනම් ඒක මහා වාසනාවගෙන එකක්ද? දැන් බලන්න මේ කල්පනා කරන විදිහ. ඉතින් මෙහෙම කල්පනා කරද්දි හිතුවා එහෙනම් මේ කුදු වුණාම ලකු වාසනාවක් ගේනවා ඇති. දැන් අද කාලෙත් තියෙන අර මේ එක එක පොඩි මිනිස්සුෝ මේකෙන් වාසනාවගෙන අර ජය ලැබෙනවා මේවා කියනවා කියලා මිනිස්සුන් ගුණාටම් දන්නේ. බැලුවා මේ මිනිස්සු ලෝකයව රවට්ටලා ඒක මාකට් කරලා මිනිහා හොඳට හම්බ කරගෙන අර මිනිස්සු තාමත් එතනම. ඒතොර මේ කල්පනා කරගන්න ඕනේ මෙතනදී මොලේනේ ඕනේ නැකත වෙලාව අරව මේවනේ මොලේ ඕනේ. දැන් ඊට පස්සේ මේ සිටිදුව කල්පනා කළා එහෙනම් මේ මොල්ලියක් තියෙන හින්දා මේ ගවයට මෙච්චර වාසනාව ලැබෙනවා. මෙහිමිද්දි මෙයා දකිනවා අර සිටුමැදුරි ඉද්දි දකිනවා කඩපිල කඩපිලක් වෙනවා කඩපිල ගාවට ඇවිල්ලා ඉන්න කුදු මිනිස්සු. කුදු මිනිස්සෙක් ඇවිල්ලා තිනවා. මෙයා කල්පනා කළා අන්න මිනිස්සෙක් ඇවිල්ලා. මෙයා තමයි මගේ හිමිකාරය. බබා හටපු එක්කෙනා. ඇයි මෙයාත් කුදු වෙන්නේ? එහෙනම් මගේ ජීවිතේ සියලු ආශනාව ගේන්න පුළුවන් පුද්ගලයා අන්න අසවල. ගෙදර දාසියට කතා කළා ඔබ කාටවත් කියනවා නෙවෙයි. ඔබ කටෝල්නවා නෙවෙයි. අන්න මගේ බබා හිටපු කෙනා ආවා කියලා. එහෙම කියලා කිව්වා කියලා කිව්වා ඉක්මනට මට තියෙන වටිනා කියන දේවල් ටික පොඩි ගහපන් කියලා. ගිහින් අර කුදු මිනිහයාට කියහන් සිටු දේවි ඔයාගෙන බලාපොරොත්තු ඉන්නේ තව පොඩ්ඩක් මෙතෙන්ට එවි කියලා කියන්නේ. දැන් සිටු දේවි අර ටික අරගෙන සිටු කුමාරි අර කුදු මිනිහයාත් එක්ක පැනලා ගියා. දැන් මොකද වෙන්නේ මුළු නගරෙම ප්‍රචාරයක් යනවා අල් ලස්සන සිටු දුව අර කුදු මිනිහයාත් එක්ක පැනලා ගියා කියලා. මේක භික්ෂුන් වහන්සේලාට ආරංචියි. භික්ෂුන් වහන්සේලා මොකද කරේ මේ කාරණෙත් එක්ක බුදුරයන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා. බුදුරයන් කිව්වා මේක මේ අද ඊයේ නෙමෙයි මෙයා ওই වැඩි හිත ඉස්සල්ලක් කරේ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවිතේ සිගරට් එකක් බොන්න පුරුදු වුණොත් අපි බාන්න හෙට දවසෙත් ඕනේනේ පුරුදු වුණොත් එන්නේ ඊළඟ දවසෙත් ඕනේ මැරෙනකම් මත්පැන් චුට්ටක් බිව්වොත් ඒකට හුරු වුණොත් ඇබ්බැහි වුණොත් මැරෙනකම්. ඒතර මේ හිතට යමක් වැරදිදියා පුරුදු කළ මතක තියාගන්න ඊක නැති වෙන්නේ නැත. අයහපත් ඇසුරකට තමන්ගේ හිත නැමෙනවා නම් සසරෙත් ඒකමයි වෙන්නේ. ඒ විදිහටම වැටකන. ඒතර කල්පනා කරලා බලන්ට උනේ මේ කාරණා අපි තේරුම් අරගෙන අපේ ජීවිතේ කොහොමද හදාගන්නේ කියලා කල්පනා කරන්න. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඔය සිටිදුවට ඕක අද නිමි උනේ මේක ඉස්සෙල්ලක් වෙන බොහෝ මෑත කාලෙක බොහෝ මෑත අතීතයක ඔන්න සිටු ගෙදරක මෙයා සිටිදුවක් වෙලා ඉපදි. දැන් ඒ ගෙදරත් ඉන්නව අර වගේ ගවයෙක්. එයාට හරි සැලකිල්ල මොල්ලියක් තියෙන ගවයෙක් ඉන්නේ. දැන් මොකද වෙන්නේ ගෙදර මේ දුව බලන් ඉඳලා හෙව්වා ඇයි අර යට ඒ ගවයා බලන්න වෘෂභ රාජයෙක් නේ කියලා. හොඳ මොල්ලියකුත් තියෙන. ඒකනේ අනිත් ගවයන්ට වඩා හැමෝම සලකන්නේ කියලා කිව්වා. දැන් මේ කෙල්ලට මේක හිතට ගියා මේ සිටු දුවට. දැන් මොකද උනේ දැක්කා වයසක කුදු මිනිස්සු. ආන් එහෙනම් මට වාසනාව දෙන මිනිස්සයා.
දැන් මේ වෙද්දී මෙයාට විවාහ යෝජනාවක් ගෙනල්ල වෙන ගමකි. මෙයා මොකද කරේ? අර කුදු මිනිස්සෙක් එක්ක අර ගෙදර තියෙන බඩු ටිකත් ලෑස්ති කරගෙන පැනලා ගියා. දැන් මොකද වෙන්නේ? රෑ තිස්සේ නොනැවති දැන් යනවා. උදේ පාන්දර වෙද්දී අර හීතලට පින්නට හවු වෙලා අර කුදු මිනිස්සයාට වාත අමාරු වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඇඟේ ප්‍රති අමාරු මේ කුදු මිනිස්සයා දැන් කොන්දට වාත තෙල් ගාන ගමන් කෙඳිරි ගගා හන්දියට ඉන්න. මේ අතර මේ ගෑනු ළමයාව විවාහ කරගන්න තරුණ කෙනෙක් සිටු ගෙදරක එයාගේ පියත් එක දැන් පාරේනවා. එද්දි මේ පාරෙම තමයි අර සිටුදුවේ ඉන්නේ. අඳුනගත්තා මේ අසවලානේ. අර පියා අඳුනගත්තා ගියා. එහම මොකද දුව මේ වෙලා තියෙන්නේ කියලා ඇහුවා. දැන් මේ අර කුදු මිනිස්සයා ඉන්නවා මෙයා ඊට ඉස්සෙල්ලා වාඩි වෙලා ඉන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. විස්තරය දැනගත්තා. එතකොට දැනගත්තා මේ ගෑනු ළමයාගේ මෝඩකම. දුවේ එහෙම නෙමෙයි කිව්වා. මේ කල්පනා කරපු විදිය වැරදි කිව්වා. කියලා අනුකම්පා කළ එක්කංගිල නාවලා ඇඳුම් ටිකක් අඳෝලා තමන්ගේ පුතා විවාහ කළා. එතකොට කල්පනා කරන්න බුදුරජාණන් කියන එදායි බෝසතාණන් වහන්සේ තමයි වාර මගදී දැකලා මේ දුව බේරගත්තේ. දැන් කල්පනා කළා බාන්න මේ දරුවා වාසනාව ගිනා ගන්න කියලා ඉවර වෙලා දැන් තමන්ගේ අර කල්පනා කරපු රටා විදුරුවලකමක් තිබුණා. හැබැයි මේ ඉලක්කේ ළඟා කරගන්න වීරියක් තිබුණා. අර මනුස්සයාට ඒක කොහොමද කියන්නේ හිතහයියකුත් කියන්නේ. හැබැයි වීරිය තිබුණා. හැබැයි මොලේ තිබුණා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි අපේ ජීවිතයේ ඉලක්කයක් කරා යද්දි අපිට තියෙන්න ඕනේ අපේ තියෙන සම්පත් මොනවද? අපේ ජීවිතයේ තියෙන හැකියාව මොනවද? මට යන්න පුළුවන් පැත්ත මොකක්ද? ඊට පස්සේ තමන් කරන දේ ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රම මොනවද? මේව කල්පනා කරන්න ඕන. සමහර අයට කල්පනා ශක්තිය හරියට හසුරු ගන්න. සමහර අය ණය වෙලා අවුරුදු 20 10 ඉවරට ඉවර වෙනවා. ඒකෙන්ම තමන් ගත්ත මහන්සිය තමන්ගේ වීරිය එයා කල්පනා ඒකෙන් බිඳ වැටෙනවා. බිඳ වැටුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට අර නැගී හිටීම ඒකෙන් බිඳ වැටෙනවා. එතකොට මේ තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ආර්ථික ලක්ෂණයට කලමනාකරණය කරගෙන ඒ තමන්ගේ හැකියාව තුලින් තමන් ඉදිරියට ආ යුතු ආකාරය මොකද කරන්න ඕනේ? ඒ නුවණ මෙහෙවල තමන් අඳුනගන්න ඕනේ. මේවා පාවිච්චි කරගෙන තමයි මොකද මම දන්නේ නැහැ එක එක්කෙනාගේ ශේෂ්ත්‍රය. එක එක පැතිකඩවල අපි දන්නේ සමහර අය හඬමුල් කරගෙන සමහර අය රංගපෑම සමහර අය ක්‍රීඩා වෙන්න පුළුවන් හොඳට හැකියාව තිබුණා ඉන්නවා නමුත් එයා කල්පනා කළා මං කොතෙන්ද ගිහිල්ලාද ඉදිරියට යා යුත්තේ කියන කල්පනා රටාව නැති නිසා අර කැලේ පිපිච්ච මල් වගේ කොහොම මහිමි වෙලා ගියා වෙනවා සමහර ලෝකේ ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් ඒතර කල්පනා කරගන්න ඕනේ මේ පුද්ගලයාට අර වාසනාව වගේම අර වීරිය තියෙනවා නෝනින් විතර වීරියක් තිබුණා මං හිතන ඔබේ ගැටලුවට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මේ වාසනාව තියෙන ඔබ ළඟ මිසක් මේ කුදු මනුස්සයෙක් ළඟ නෙමෙයි මම හිතන එක තේරුම් ගන්න කියලා මේ අපි ආරාධනා කරනවා තවත් කිරසකට මේ ප්‍රශ්න ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න. අවසරයි පින්වත් සාමිනාස මේ කාලේ බොහෝ පිරිසක් සුබ වේලාව නැකත් වේලා වෙනකන් තමන්ගේ ජීවිතේ හීන කල් දානවා සාමිනාස. ඒක අද සමාජයේ බොහෝ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා සාමිනාස. ඇත්තම සාමිනාස සුබ නැකත් සුබ නිමිති නැකන් අපේ ජීවිතේ හීන අපි කල් දාන්න ඕනද? ඔය ඒකෙදි මෙහෙම තේරුම් ගන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මේ විදිහට කිව්වොත් එහෙම. හොඳ සුබ වේලාවක් තියෙනවා කියමු. සුබ නැකතක් තියෙනවා. සුබ දවසක් තියෙනවා. එතකොට ඒ වේලාවට වැඩකළ කවුරු හරි කියනවා කිරියෙන් පැනීම් ඔක්කොම උතුරනවා කියලා. අපි හිතමුකෝ ඒ වේලාවට කලාවට කිසියම් කල්පනාවක් නැති ප්‍රඥාවක් නැති පුද්ගලෙක් ඒ වෙලාවේදී වැඩ පටන් ගන්නවා කියන්නේ. ඒ වෙලාවේදී වැඩ පටන් ගන්නකොට දියුණු වෙන්න පුළුවන්ද? බෑ. එයාට එහෙම දියුණු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙතනදී වැදගත් වෙන්නේ සුබ නැකත සුබ හෝරාව සුබ වේලාව නෙවෙයි. ඒ පුද්ගලයාගේ කලමනාකරණය. ඒ පුද්ගලයා ඒක ඒ තමන් කරන්න යන කටයුතු සම්පාදනය කරන ආකාරය අපි කියනවා ප්ලෑනින් කියලා. මෙන්න මේවා තමයි වැදගත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඕනනම් හොයලා බලන්න බුද්ධ දේශනාවක
ඒ කටයුතු කිරීමේදී ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී පවා කිසි තැනක නැකත සුබ මුහුර්තියක් කියන්නේ. ඒව නිමේ කියා දෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි එයාට තියෙන්න ඕනේ දෙයක් තමයි තමන් ඉලක්ක කරා යද්දී අර අපි කතා කරගත්ත පටන් ගත්ත වීර්යය කියන්නේ. ඊට පස්සේ අපි දැන් අද කාලේ කියන්නේ ශේෂපත්‍රයේ කිය එකක් තියෙනවානේ ව්‍යාපාරයක හදවත වගේ. ඒකෙන් තමයි ආදම ආදායම් වියදම සහ තමන්ට තියෙන සම්පත් ප්‍රාග්ධන මට්ටම් මේ ඊට පස්සේ මේ ඔක්කොම හොයාගන්න කලමනා කරගන්න. එතකොට එයා දන්නවා මම කොච්චර වියදම් කරන්න පුළුවන්ද බැරිද. එතකොට මේ පුද්ගලයෙකුට තියෙන්න ඕනේ තමන්ගේ ආදායමට ගැලපෙන වියදම්. ඊට පස්සේ තමන්ගේ ආදායම් ආදී සියලු දේ විනාශ කරන පාප මිත්‍ර ඇසුරු සල්ලාලකම සූදු ආදී දේවල් තියෙන ඔක්කොම විනාශ වෙනවා. ඒතර මේවෙන් බැහැර විය යුතුයි. ඒතර බුදුරජාණන් වහන්සේ බලන් දීවයි පෙන්වා දෙන පුද්ගලයෙකුට හිතන්න පෙන්වා දෙන රටා බලන්න. කල්පනා කරන ශක්තිය බලන්න. ඒතර අපි තේරුම් ගන්න ඕනේ පුද්ගලයේ දියුණු වෙන්න මූලික හේතුව ඒක. මම දැක්ක විදේශ රටවල් වල පුද්ගලයන්ට දැන් එයාලට පැය ගානට වැඩ කියනක පැය 8 නම් ආයේ හුස්ම ගැනීම නේ පැය 8 පිළිවෙලට වැඩ කරනවා. ඒතකොට එතන ඉන්නවනම් බොස් මැනේජර් ඉන්නවනම් එහෙනම් සුපර්වයිස් කරන කෙනෙක් ඉන්නවා. එයා ඒ මෙයාට දෙන්න ඕනේ වැඩේ මොකද්ද? මෙයාට මොකද්ද කියලා ඊට කලින් දවසේ ප්ලෑන් කරලා තියෙනවා. ආව ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න කියලා ලස්සනට කරනවා. දැන් මට මතකයි එක්තරා රටක ඉඳී ඊට එහා පැත්තේ තිබුණා මේ ඒ තිබුණා අර මොකද්ද අපි කියන්නේ ගෝල්ෆ් සෙල්ලම් කරනවා කියලා. අන්න එහෙම. ඒතකොට එතෙන්ට ඇවිල්ලා එතන තනකොළ කපලා ලස්සනට ඒව නඩත්තු කරන්න ඕනේ. ඒ අවශ්‍යයට පොඩි වාහ පොඩි කියන රථයක් වගේ එකක් යන්න කරන්න ඒ තැන් වලට. ඒතර මේක පොඩි ක්ලබ් එකක් වගේ හිම කරනවා. ඒතර අපිට පේනවා එතන ඉන්න ප්‍රධානී. එයා ඇවිල්ලා ඒ අයට මේ පැත්ත ඔබ බලන්න මේවා මෙහෙම කරන්න අර ඔක්කොම ටික හරි ලස්සන ආයුධ ටික තියලා තියෙන විදිහ. දැන් අපි වැඩ කර ආයුධය දාලා යනවා. මේක අපේ ස්වාමීන් වහන්සේලා අතරත් තියෙනවා. ගිහි අය අතරත් එහෙම. ඒගොල්ලෝ එහෙම නෙමෙයි වැඩේ කරලා ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි ඒවා තිබ්බ තැන තියෙන විදිය. ඒ සම්පත් ටික ආරක්ෂා වෙනවා. රැකිනු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව එකක් තමයි පුද්ගලයෙකුට තියෙන්න ඕන දෙයක් තමයි කැඩිච්ච බිඳිච්ච දේවල් කියනවා. ප්‍රතිසංස්කරණය කියනවා. ඊළඟ එක තමයි නැති වෙච්ච බහුභෝග සම්පත් නැවත උපයන්න ඕන. එයා පිරිහින්නේ නැහැ. ඒකට කල්පනා කරලා බලන්න සුබ නැකත සුබ මුහූර්තිය වේලාව නිමේ වැදගත් වෙනවා. පුද්ගලයෙක් තුල තියෙන මෙන්න මේ දේවල්. එහෙනම් කල්පනා කරන්න සුබ නැකත් සුබ මුහූර්ති බලන ඉන්දියාව ලංකාවට වඩා ජපානේ අද දියුණු වෙනවා. ඇමරිකාව, කැනඩාව, සිංගප්පූර් වගේ රටවල් සමාජ ඉහළම තලයකට ආවා. ඒ මිනිස්සු ගෙවල් දොරවල් හදන වේලාසනින් වැඩ පටන් ගන්නවා. මමත් සමහර බෝධින් වහන්සේලා රම වහන්සේලා කතා කරලා මම කිසි වෙලාවක් කලාව බලන්නේ. එක දවසක් නායක හාමුදුරුවෝ කෙනෙක් වෙන ආරණ්‍යක ඉඳලා අපිට ආපෝ. ඉතින් උන්වහන්සේ හරියට ඒව කල්පනා කළා. එක දවසක් සිකුරාද උදේ පාන්දරක මම පිළිම වහන්සේ තුල ධාතුන් වහන්සේ නමක් tempatin මම ඒක උදේ යොදාගත්ත පිළිසෙද්දි කරදර නිසා. ඊට පස්සේ මම උදේ පාන්දර 4ට 4:00 මාට යොදාගෙන පිළිචුට්ටක් කියලා ඔක්කොම කළා. කවදාවත් මම වෙලාවක් බලන්නේ. හරි ඉක්මනට ඔක්කොම කටිතුනා. ඒ ස්වාමීන් අම්මෝ අද නම් මහා නපුරු වෙලාවක් කිව්වා මේක මෙහෙමයි කිව්වා. මං කොහේ එහෙමයි නායක හවුනේ බුදු ගුණේට ඔක්කොම නැතිලා යනවා. නරක හිතකුත් නෑ හැමෝටම යහපතක් වේවා කියන චේතනාවනේ අපිටත් තියෙන්නේ. කළා. කිසි ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් කුටි හදද්දී හැමදේකදීම ඒක පිළිවෙලට ශක්තිමත් වෙන්න ආලෝකය හොඳට ඇති වෙන්න වටපිටාව ලස්සනට සුන්දර එළියක් වෙන විදිහට කරන්න ඕනේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දේ මොකක්ද. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. දැන් මේ ඊයේ පෙරේද මම ගමනක් යනවා. ඊට පස්සේ ගමනක් යන්නේ කුටි ඉඳගෙන දැන් ඔන්න වාහනේ එළියට ගියා. මගක් යද්දි මොකද උනේ? කල්පනා වුණා හරි වැඩේ දැන් ෆෝන් එක ගෙනාවා. මගෙදි එනවා කියලා හරි කාට හරි පණිවිඩයක් දීලා. මං කිව්වා එහෙනම් අහපව් ගිහලා ගේමු. දැන් අහපව් ගියා. ගිහලා ෆෝන් එක දැන් අරගෙන ඉන ගම මං කිව්වා ඔන්න එහෙමනම් අහපව් යන්න උනහම මහා අසුබයි කරදර ගොඩක් කියලා කියනවනේ. ඔන්න එහෙනම් ආද බලාගත්තා. කියලා ඉවර වෙලා අපි යද්දි සාමාන්‍ය බුදු වන්දනා තෙරුවන් වන්දනා කරගෙන කරලා යන්නේ. අනී ගියා. කටයුතු ටිකක් කරගත්තා. අපි අපූර්වටත් ආවා. ඒතකොට බලන්නේ ඇයි මේ අනවශ්‍ය භීතියක් මනසේ ගොඩනගාගන්නේ? දැන් රාජයෝගී හේතුව. එක කාලෙක වේලාසනින් ඡන්දේ තියලා හොඳට පැරදුණා.
මේවා වෙලත් තව තවත් වෙලාව හොයනකන් අපේ රට දියුණු වෙන්නේ නැත. කල්පනා කළ බාන සුබ මුහුති සුබ නැකත් හින්දාද පාලකයාගේ කලමනාකරණ යමක් හසුන රටා නිසාද දියුණු වෙන්නේ. දැන් මම මේ දැන් හැම පැත්තකම හොඳ දක්ෂ වෙන්න පුළුවන්. දැන් අද කාලේ කොළ පාට, නිල් පාට, රතු පාට පක්ෂ තියෙනවා. ඕවා අතර ඉන්න හොඳ දක්ෂ ඉන්න. හදවතක් තියෙන, කරුණාව තියෙන මිනිස්සු ඉන්න ඔය අතර. ඔය හැම පැක්ෂෙම ඉන්න හොඳ මිනිසු ටික එකතු කරලා හොඳ තැනකට ගන්න පුළුවන් එක පැක්ෂයකට මේ රට දියුණු වෙනවා. බොරුකාරයෝ, හදවතක් නැති මිනිස්සු, වංචා කරන මිනිස්සු බැහැර කළා. නමුත් කල්පනා කළ බාණ්ඩේ කලමනා කරන යම් දක්ෂතා නිසා දැන් අද කොළඹ ප්‍රදේශයේ යම් පැති පිරිසිදු වෙලා දැන් තරුණ ළමයි එකතු වෙලා ලස්සනට චිත්‍ර ඇඳලා නිකන් අමුතු වෙනසක් ඇති කළා. ඉතින් මේ ආකල්ප ඊට ඉස්සලා ආණ්ඩුවට ඇති කරන්න බැරිද? එන එතන හිටියනේ දක්ෂයෝ. මේ ප්‍රධානීන්ගේ තිබුණ දුර්වලතා මෙතන තිබුණා කියලා මම දකිනවා. ඒතරයි දක්ෂයි ඉදිරියට ආවොත් යම් වෙනසක් වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ගෙදරක තාත්තා අම්මා තරුණෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ලස්සනට තමන්ගේ ජීවිතේ ලස්සනට ප්ලෑන් කරගන්න. ඊට පස්සේ නුවණින් යුක්තව ඒක හසුරව ගන්න. වෙන වෙලාවල් කලාවල් මුකුත් ඕනේ. හොඳට බුදුන් වදින්න, බුදුගුණ හිතන්න, දහම ලං කරගෙන බය නැතුව කටයුතු කරන්න. කිසි දෝෂයක් වෙන්නේ නැහැ කියලා සහතික වශයෙන් කිව හැකියි. ධර්මයේ තුල ඔබට මේ සනසීම තියෙන ඔබේ සියලු කර්ණ කාරණා මේ මනාව කලමනාකරණය කරගන්න. හොඳම වෙලාව, හොඳම නැගත වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ඔබට පුළුවන් වෙලාව, ඔබට හොඳින් කරන්න පුළුවන් ඔබේ හැකියාව තියෙන වෙලාවෙ ඔබේදී කරන්න. අවසරයි සුවන්නාස මේ අපි දැන් මේ කරුණු කාරණා පිළිගස්සගෙන ආව විදිහට අපිට දැන් අවසානයට ළඟා වෙන්න සිද්ධ වෙලා තියෙන මේ කාල වේලාවත් නිසා අපිට සුවන්නාසේ අවසාන වශයෙන් කියන්නේ අපි දැන් කතා කළා මේ කොහොමද අපි හැකියාවන් භාවිතා කරන්නේ, අපි කලමනා කරන්නේ, වැඩ කටයුතු කරන්නේ කොහොමද, අපි ඉනිවැරදි ඉලක්කයක් වෙත ගමන් කරන්නේ කොහොමද, අපිට අපි දකින්න අරමුණු වලට අපි ළඟා වෙන්න අපි මොනවද කරන්න ඕන, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇතුළ අපිට මොනවද තියෙන අවස්ථාවන් කියලා අවසාන වශයෙන් සුවන්නස මේ හගරින් පිරිසට හිතෙන්න පුළුවන් මේ මට ඔදේ ප්‍රශ්නයක් නෙවෙයි, මම මට ඕන තැනට ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි සමාජයක් විදිහට පිරිස අධ්‍යා බලන්න ඕන. අවසාන වශයෙන් අපිට කියලා දෙන්න සුවන්නස මේ තරුණ පරම්පරාව ඇයි මේ විදිහට මේ නිවැරදි දරුණක් කරා යන්න ඕන, මෙයාලගේ සිහින ජය ගන්න ඕනේ යයි සවන්න සවසරයි. ඕ මිනිස්සෙකුට ඉසුරුමත්කම කියන එක වැදගත් එකක්. තමන්ට හොඳට බෞභෝග සම්පත් තියෙනවා නම් කාටත් අත නොපා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක කාගේත් හීනයක්. ඒකට ඒවා එයාගේ පින මත යම් යම් මට්ටම් වලට ලැබෙන්න පුළුවන්. ඒ ලද දෙයින් සතුටු වෙමි. ඒ වැදගත්ම කාරණයක් තමයි මේ හැම දෙයක් මැද්දෙම තමන්ට තියෙන්න ඕනේ සුන්දර සතුටින් ගත කරන ජීවිතයක් තියෙනවා. ඒකට ඒකට පින බලපාන. ඒතර අපේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන මේ ගමන ඉලක්ක කරා යද්දී දහමත් ලං කරගන්න අවසාන වශයෙන් මෙච්චරයි කියන්නේ. ඒ ඉලක්ක කරා යද්දී නුවණින් යුතුව, වීරියෙන් යුක්තව තමන්ගේ ඒ ඉලක්ක කරා යන ගමනක් හදාගන්න. එන වැදගත්ම එක දෙයයි සියලු දේ සාක්ෂාත් කිරීමේදී එකම එක දෙයක් දියුණු කරගත්තු තී ඉලක්ක වලට යන්න පුළුවන්. නුවණින් යුතු වීර්යය. එච්චර. නුවණින් යුතු වීර්යය උපදවාගෙන ඔබේ සිහින ජය ගන්නට, ඔබේ අරමුණු ජය ගන්නට ඔබ වෙරදරන්න කියන ආරාධනාව, ප්‍රාර්ථනාව සහ පැතුම හිතේ තියාගෙන අපි අද සමු ගන්නවා. මේ තරුණ පිරිසට, අපිට, අපි හැම දිනාට අපේ ජීවිත යහමඟ ගන්න මේ අවවාද උපසෙස් අනුශාසනා ලබා දීම පිළිබඳව සුගන්නාංශයට පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. දුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා අද මේ ඉතාමත් වැසි දවසක්, මේ වැසි දවසත් නොබලා මේ තරුණ පිරිස විශාල පිරිසක් වෙන සම්බන්ධ වෙලා ඉන්නවා. අපි සියලු දෙනාටත් බොහොම පිං කියලා කියනවා මේ වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම ගෙදරින් දලාගෙන ඉන්න ඔබටත් බොහොම පිං. අපි කතා කළේ මේ අරමුණු සිහින ජයගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. එක කරුණක් කියන්නම්. මේ කරුණු කාරණා ඔබ හිතන්නට පුළුවන් ඔබේ ජීවිතේට වැදගත් වෙන්නේ නැහැ. මට දැන් කරන්න දෙයක් නැහැ, මම හොඳ තැනක ඉන්නවා. නමුත් අපි ජීවත් වෙන්නේ පිරිසක් විදිහට, ඔබේ සහෝදරයා, ඔබේ මිතුරා, මේ සියලු දෙනාම අපි යහමකට ගන්නට ඕනේ. අපේ අරමුණත් ඒකයි. අපි මේ කරුණු කාරණා ඔබේ ජීවිතේ ළඟා කරගත්තා වූ වගේම ඔබේ යහළුවෙක්, ඔබේ මිතුරෙක් නොමගට යනවා නම් ඔහුව යහමකට ගන්නට මේ කරුණු කාරණා ඔවුන්ගේ ජීවිතවලට ඇතුළත් කළ දෙන්නට
ඔබ මූලිකත්වය ගන්න. අපි බලාපොරොත්තුන සමාජය එතකොට නිර්මාණය වේවි. එනම් උපතිර දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.